මිනිසුන් කවුරුත් එක වගේ. ඇගේ දුවන්නේ එක රතු පාටලේ. නමුත් ලෝකේ කිසිම මිනිස්සු දෙදෙනෙක්ට එක හා සමාන ඇගිලි සලකුණු පිහිටන්නේ නැහැ. ඒ වගේමකාන් ඇස් ආදියත් එකනිිකාට මුළුමනින්ම පාහේ වෙනස් වෙනවා. ස්වභාව ධර්මය අනුව මිනිසා හෝ අනික් සතුන් ඇතිවීමේ ජීව ක්‍රියාවලිය ඉතාමත් විශ්මය ජනකයි. එහි ගැඹුරු විද්‍යාත්මකයන් තවමත් නෝතන විද්‍යාවට හෝ දර්ශනයටත් හස්සු වෙලා හෑ. ඒ වගේම මේ ක්‍රියාවලිය මැසින් එකක ක්‍රියාවලයකට සමාන කරන්න බැරි හේතු ගොඩාක් තියෙනවා ඉන් එකක් තමයි මේ ක්‍රියාවලී හරහා ඇතිබන ජීවින් එකිනෙකට්ට වෙනස් වන සස්වේශෂීතා සහිතවීම අපි අද ඔබට මේ ඉදිරිපත් කරන්නට සෝ දනම්වන්නේ ඒ වගේ ලෝකේ ඉතාම සුළු ප්‍රතිශතියක මිනිසුන් අතර විතරක් දකින්නට ලැබෙන දුර්ලභ ශරීරනතත්වයන් දහයක් පිළිබඳවයි. සුලබව දකින්නට ලැබෙන පලවෙනි අවස්ථාව තමයි දැඩි ගණකමැකින් යුක්ත වූ අස්තෙයි. අස්ති කානිචු කරණය කරවන LRP FI ජාන අධ්‍යහනය කිරීම දී විද්‍යාඥයන් විසින්. ක්මනින් බිඳන සුළු අස්ති ඇතිකරන විකෘතිතාවයක් අනාවරණය කරගනු ලැබවා. මෙම විකෘතිතාවේ තවත් වර්ගයක් ඇති අතර එය ඇති පුද්ගලින්ගේ අස්ති කිසිදු ආකාරයකට බිඳැමීමට නොහෙකි තරම් ශක්තිමත් වන අතර ඔවුන්ගේ සමද වයස්කතවේම් ඉතාමත් අඩුයි. මෙම තත්ත්වය වාස්ථායකසේ පෙනුනත් එහි යම් අවාසි සහගත තත්ත්වයන් තිබෙනවා. මෙ තත්ව පෙළෙනන වියපත් පුද්ගලෙකගේ අස්ති නරක්වීමකදී. ඒයට ආදේශකයක් දැමීමට අවශ්‍ය වූ අවස්ථාවකද. ඔවෛද්‍ය වනුට ඔහෝගේ අස්ති ඉවත්කිරීමට නොහෙැක්වීම නිසා මෙම ප්‍රයාත්නය නවත්වන්නට සිද වෙනවා. දෙවෙනි විශෂතතාය තමයි ්‍රත්ත්‍රන් රුදිරය. ්‍රත්වරන් රුදරය ලෙසම හඳන් පන්නේ. අත්තටම රත්ත්‍රන් පාට නිසානම් නොවේ. එම රුදුරයේ ප්‍රතිදේහය අඩගුණු වෙනවා. මෙම රුදුර වර්ගේ මුල්වරට ස්වාගනු ලැබුවේ එදහස් නස්සේ හතුලිස් එකවසරේවන අත අදවනවිට එම රුදරය තිබෙන පුද්ගලින් හතලිහක් පමණ තමයි ස්වාගෙන තිබෙන්නේ. ඔවුන්ගෙන් නමදනෙකු රුදුරයේ දන් දෙන්නන් ලෙක්ස ඉතාමත් වටිනා පුද්ගලින් වන්නේ ඔවුන්ගේ රුදේය ඕනෑම පුද්ගලෙකුට ලබාදිය හැකි බැවි. තුම්වන විශේෂතාවය තමයි දිගු අත්ල මාංශපේෂී. මෙම ංශ පේශී ගස්දිගේ ඉහලට බඩගෑමට පුරදවී සිටි පුද්කලයන්ගේ අපි මුතුන් මිත්තන්ගේ උරුමයක්. ඔබට මෙය තිබේ දයි දැනගැනීමට ඔබගේ අත්ලේ සමතල පුෂ්ටයක් මත තබා කන්න. ඔබගේ මහපට ඇගිල්ලෙ සහ සුලැගිල්ල එකට තබා එය තරමක් ඉහලට ඔසවන්න. එවිට ඔබගේ අත්ලට පහලින් අස්තයක් ඉහලට මතු වී තිබේ නම් ඔබට මෙම ලක්ෂණ තිබෙනවා නමු. ඔබට එය නැත්නම් කලබලවෙන්නට එපා. මේක නෝතන මිනිසාට අවශ්‍ය දෙයක් නම් නොබේ හතරවන විශේෂතාවය තමයි ජානමය චිමරිසම්. පුරාණ ඊජිප්තුූ මිත්‍ය කතාාවල කියවෙනවා චිමෙරික් කියලා අත්දූත සත්්‍යේ ගැන. ඌට තියෙන්නේ සිංහ හිසක් සහබෙල්ලක් එලුවකුගේ වැනික් කඳක් නාගේක ගිවැනේ වල්ගයක් මිනිස් චිමරිස්සම් කියන්නේ ඩන්නේ අමතර කාණ්ඩයක් තිබීමටයි. මේ සමහරුන්ගේ හමේ බහවරණ සහිත මොසයික්. කාරයට හෝ හෙට්්‍රකෝමිිය ආකාරයට දැකගත් හැකි. නමුත් එම තත්වය බහුලුවව කිසිදු බාහිර ලක්ෂණයක් නොමැතිවයි. මෙම තත්වය භයානක දෙයක් නොවේ නමුත් පවල් ප්‍රශ්න ඇතිවිය හැකි. වරක් එක මවක් හට තම දරුවන් අහිමිවෙන්නට පවාගිය ඇගේ ජාන සහ දරුවන්ගේ ජාන අතර කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ නිසයි. නමු. වන විටත් නැවත ගරබනීව සිටි ඇගේ එම දරුවා බිහිවීමටත් සමග එම දරුවාගේ ජානද ඇගේ ජාන සමග නොගෙලිපීම නිසා ඇගේ තත්ත්වය ගැ හෙළිවෙන්නට පටන් ගත්තා. පස්වැනි සුවිශේෂී ලක්ෂණය තමයි ඇහි පියාටු තේරු දෙක පිහිටා තිබීම. මෙය ඩිස්ටිට්්‍යයිස් ලෙස හඳුන්වන ඉතාමත් දුර්ලබ ජානම විකෘතිතාවයක් නිසා ඇතිවෙන්නක්. මේ තත්ත්වය දකිනට ලැබුණු ලෝක ප්‍රසිද්ධ නිලියක් තමයි එලසබත් ටයිලර් කියන්නේ මෙම තත්වේ කිසිදු භයනක තත්ත්වයක් ඇති කරන්නේ නැතත් පුද්ගලන්ගේ ඇසේ ශලේෂ්ම පටලවලට මෙ දෙවැනි ඇහිපයාාටු තේරුවෙන් බාධ වූ නිසා අපහස්වා ඇතිබූ බවද කියනවා. හයිවන සුවිශේෂී වූ ලක්ෂණය තමයි කන ළඟ තිබෙන ඉතාමත් කුඩා සිදුර. මේ සමාජයේසිියයට පහක පමණ ප්‍රතිශචතයක් අතර දකින්නට ඇති කලල අවදයේ ඇති වෙන ශජ කර්ණික ෆිස්ටියෝලාවකි මේ අපගේ පැරිණි මුතුන්මිත්තන්ගේ දකිනට ලැබුණු දෙයක් වගේම සමහර පුද්ගලන්ගේ එක් කනක හෝ කණ්ෙකම ත. දකින්නට ලබ මේ ශල්ල කර්මයකින් ඉවත් කළ හැකි වුවත් එසේ ඉවත්කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහ. හත්වන සුවිශේෂී වූ ලක්ෂණය තමයි අමතර කොඳු ඇටපිහි්ටීම. මේ තත්ත්වේ බහුළුව දකිනට ලැබෙන්නේ කාන්තාවන් අතර. මේවා ගැබ්ගෙල කොඳු ඇට ලෙස්ස හඳුන් වු ලබන අතර එසේ හඳුන්වන්නේ මේවා පිහිටන්නේ කොඳු ඇටපේලියේ පහල කොටසේනි සයි. සාමාන්‍යින් මේවා පුද්ගලීන්ගේ ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැති උනත් සමහර අවස්ථාවල මේවා වැඩිපුර වර්ධනය වෙලා වේදනාත්මක තත්ත්වයක් ඇති කරනවා. අටවන සුවිශේෂී වූ ලක්ෂණය තමයි අමුතු වර්ණ දැකීමේ හැකියාව. මේ තත්වේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ කාන්තාවන් අතර. ඔන් සාමා්‍ය මනිස්සුන්ට වඩා වැඩිපුර වර්ණාවලයෙන් වර්ණ දැකීමට හැකියාවක් තිබෙනවා. ඩැන්ඩලීන් මලක වර්ණය අපි කහ කියල කිවත් මේ තත්වේ තිබෙන පුද්ගලීින් හට එහි විශාල ප්‍රබේධ ප්‍රමාණයක් පෙනෙනට තියෙනවා. මේ ඇතිවෙන්නේ එක් කෝම සෝමයේ ඇතිවන විකෘතිතාවයක් හිදා. මේ තත්වේ තිබෙන පුද්ගලින්ට වර්ණ මලියන අනු නමයක් පපන දකින්නට හැකාවක් ලැබෙනවා. සාමාන්‍යෙන් පුද්ගලයකුට දකිනට ලැබෙන්නේ මිියන එකක් පමණ ඉතාත් පුඩා ප්‍රමාණයක් විතරයි. නවන වේශෂ. ලක්ෂණය තමයි නිදා ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත් අඩුවීම. මේ පුද්ගලින්ට සාමාන්‍යි පුද්ගලින්ට වඩා දෙගුණේක වේගින් ශක්තිය ප්‍රති උත්පාදනය කීමේ හැකියාවක්තිබෙනවා. මාගට් තැචර්, නිකෝලා ටෙස්ටලා සැල්ඩදෝර් ඩාලි වැනි අයට මේ තත්වය තිබුණා. මේ තත්ත්වයට හේතුවන DEC2 හෝමෝණය නිසා අඩු නින්ද ප්‍රමාණයක් නෙවේ. ඕෑම වැඩක් අනෙක් පුද්ගලයාට වඩා දෙගුණයක් වේගෙන් කිරීමටත් ඔවුන්ට හැකියාවක් ලැබෙනවා අපි අදවාල්ට ේන අවසාන වගේම දහවනි සුවිශේෂි වූ ලක්ෂණය තමයි කොලෙස්ට්‍ර රෝල් වර්ධනයට ඇති නොහැකියාව මේක නම් ඉර්සියාහිතන තත්ත්වයක් මේ තත්වේ තිබෙන පුද්ගලෙන්ට තමන්ට කැමති ඕනම ආහාරයක් අරගෙන මහත් නොවී ඉන්න පුළුවන්. ඒගේ ඔවුන්ට හර්තයාබාධ සෑදීමේ අවධානම ඉතාමත් අඩු. ඒ සසියට අනුවක් වගේ ප්‍රතිශතයක්. මෙකට හේතුව ඔවන්ගේ සිරරේ PK9 හෝමෝනේ ක්‍රෑාවලිය පිට පත් නොමැතිමීවන්. ෞෂධ නිෂ්පාද සමාගම් මේ තත්වය පර්ේශණය කරලා K9 චානය අඩු කරන බෙහෙත්තුවර්ග ස්වාගෙන තිබෙනවා. ඉතින් පත්තරරි තුලින් අපි මේ ගෙන ආපපු ලෝක සිටින මිනිසන්ගෙන් තාමත්. උඩාම ප්‍රමාණයකට තිබෙන සුවිශේෂී ව ලක්‍ෂණ දහයින් එකක්කෝ ඔබට තිබෙනවාද කියලා ඔබ ැන්ම නිරීක්‍ෂණය කරලා බලන්ඩ. ඒවගේ ලක්ෂණයක් ඔබටත් තිබෙනවනම් පහතින් කමෙන් කරන්න ඒමොකක්ද කියලා. ඉතින් පත්තරේතුලින් අපි අදමේගෙන ආ මේ ස්වේශේෂී වූ කාරණාව සම්බන්ධම ඔබ යම් දෙයක්තන ගත්තා නම් මේ විීඩියට ලයි කරන්නටත් අමත කරන්නට එපා.